චීනයේ කොරෝනා වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ ලූනා නවවසර වෙනුවෙන් ලබා දී තිබූ නිවාඩු කාලයේද දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවරගෙන ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදනීය වූ පුද්ගලින් සංඛ්‍යාවද 3000 ඉක්මවා ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එමෙන්ම කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 5 දෙනෙකු ඇමරිකාවෙන් වාර්තා වන අතර ඊට අමතරව ප්‍රංශයේ, ජපානයේ, නේපාලය, ඔස්ට්‍රේලියාව, මලයාසියාව, හොංකොං, තායිවානය, දකුණු කොරියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව සහ මැකාවෝ දිවයින්වලින්ද මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලින් වාර්තා වන බවයි විදේශ වාර්තා තවදුරටත් සඳහන් කළේ. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය මැඩලීම සඳහා නව එන්නතක් වැඩදියුණු කරමින් සිටින බව චීනයේ වාර්තා කළ බවයි. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනයේ වූහන් නගරයේ රෝහල් මේ වන විට රෝගීන්ගින් පිරී ඉතිරි ගොස් ඇති බව සඳහන්. ඒ හේතුවෙන් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහන් නගරයේ දින 6කින් ඉදිකෙරෙන ඇඳන් දහසකින් සමන්විත රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරුවන් ඇතුළු 4000ක පිරිසක් දායක වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම කමිටුව විසින් සිදු කරනු ඇති. ජනාධිපති අතිරේක ලේකම් රිය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනි ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත වනවා. ඒ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරියම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බේජින් සහ කැන්ටන් යන ගුවන් තුඩුපළවල් වලින් ශ්‍රී ලංකන් ගුවන් යානා මෙරටට පියාසර කිරීමට නියමිත අතර එම යානාවලින් පැමිණෙන ශ්‍රී ලාංකීය සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50%ක මිල අඩු කිරීමටද තීරණය කර ඇති බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ. මෙම රෝගී තත්ත්වයේ වාර්තා වන ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකීය සිසුන් පැය 48ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය චීන බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. එම අවසරයේ ලදවහම චීනයේ බලා පිටත් ව්‍යාමට ශ්‍රී ලංකන් ගුවන් යානා සූදානම් කර ඇති බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. චීනයේ සිචුවන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ ශ්‍රී ලාංකික සිසුවියන් 150 දෙනෙකු සහ නැනින්හි තවත් සිසුන් 30 දෙනෙකු සිටින බවට තානාපති කාර්යාලය හරහා තොරතුරු ලැබී තිබෙනවා. මීට අමතරව චීනයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් බීජිංහි මෙරට තානාපති කාර්යාලය හඳුන්වා දී ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර සැකකටයුතු උනරෝගී තත්ත්වයක් හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කෙරුණු පිලිපීනය ජාතික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා සම්බන්ධයෙන්ද මේ වන විටත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මලයාසියාවේ කුවාලාලම්පූර් සිට කටුනායකට පැමිණි මොවුන් දෙදෙනා සැකකටයුතු උනරෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ රෝහල් ගත කෙරුණා. මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මත IDH රෝහලට මීට පෙර ඇතුළත් කෙරුණු සිව් දෙනා සම්බන්ධ සිදු කළ මූලික පරීක්ෂණවලදී ඔවුන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් එය යළි තහවුරු කිරීම සඳහා තවත් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තාවලද දැක්වෙන්නේ ඔවුන්ට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. එමෙන්ම මලයාසියාවේ කුවාලාලම්පූර් නුවර සිට දිවිනට පැමිණි ඉන්දුනීසියානු ජාතික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා සම්බන්ධයෙන් IDH රෝහල තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් අනිසිබියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.